ඉතින් ඔයගලන්ට පොරොන්දු වක් ඉෂ්ට කරන්න. ඔව් මම කලින් ඔයගලන්ට වියලි හැමත සාමාන්‍ය හැමත හොද ටෝන් එකක් කරගන්න හැටි කියලා දුන්නා. ඉතින් අද මම ඔයගලන්ට එදායි මම පොරොන්දු වුණා තෙල් සහිත හැමත. ඒ කියන්නේ පිම්පල්ස් දින ඇක්නි දින හැමත සුදුසු හොද ටෝන් එකක් හදන්න හැටි කියලා දෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ orange දොනම් පාවිච්චි කරලා තමයි අද මම මේ ටෝන් එක ඔයගලන්ට හදන්න හැටි කියලා දෙන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මූණි ගොඩක් කලාවට තෙල් දෝවිලි තියෙන නිසා තමයි බැක්ටීරියා තියෙන නිසා තමයි මේ මූණි අපේ ගොඩක් පිම්පල්ස් හැදෙන ඇක්ටි හැදෙන. ඉතින් මේ වගේ හැමකට ගොඩක් හොඳයි මේ විටමින් C අඩංගු ඔරෙන්ජ් පාවිච්චි කරලා හදන ටෝන් එක. ඉතින් අපි බලමු කොහොමද එහෙනම් මේ ටෝන් එකක් හදාගන්නේ කියලා. මේ ඔරෙන්ජ් ටෝන් එක හදාගන්න අපිට ඇත්තම අවශ්‍ය වෙන්නේ මේ වගේ පෑන් එකක්, ඒ වගේම මේ වගේ දොඩම් වල පොතු, ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් දෙහි පාවිච්චි කරන්න පුළුවන්, ඒ වගේම පිරිසිදු වතුර. ඉතින් අපි බලමු කොහොමද අපි මේ ඔරෙන්ජ් ටෝන් එක හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ අපි මේ වගේ ගොඩක් අරගෙන ඒවේ අපි මේ විදිහට පොතු අරගන්නවා. ඉතින් මේ මම අරගත්ත ගලවගත්ත පොතු. ඉතින් මේ වගේ අපි pan එකට මේ පොතු මෙහෙම දාගන්නවා. ඇත්තටම මේ වගේ ප්‍රමාණයක් මට ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් මම ඒකට ඒ වගේම මේ වගේ පිරිසිදු වතුර මෙහෙම දාලා මම මේ pan එක ගෑස් කුකර් එකේ තියලා මම මේක හොදට මේ වතුර ටිකත් එක්ක මේ අපි මේ පොතු අරගත්තේ වේ තියෙන විටමින් මේකට උරා ගන්න ප්‍රමාණයක් වෙනකන් අපි රන්වන් පාට වෙනකන් අපි මේක හොදට රත් කරගන්නවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේක රත් කරගන්නේ, කොයි ප්‍රමාණය වෙනකන් අපි මේක රත් කරගන්නේ කියලා. තෙල් සහිත හැමත හොද විටමින් වලින් විටමින් C වලින් විටමින් C අඩංගු ටෝන් එකක් අපි හදාගන්නේ කියලා බලමු. මේ තියෙන්නේ මම ගෑස් එකේ තියලා දොඩම් වල ඔරෙන්ජ් වල පොතු අරගෙන වතුර දාලා රත් කරලා ගත්ත ජූස් එක. ඉතින් අපි මේක පෙරලා පිරිසිදු පාත්‍රයක් කරගෙන අපි මේකේ මේ ජූස් එක අපි පෙරා ගමු. අතර මේ වගේ අපි පෙරලා ගත්ත එක තමයි මේ වගේ අපි ටෝන් එකක් වශයෙන් පාවිච්චි කරන්නේ. මේක සීල් සීයාත්ම ස්වභාවිකයි. ඉතින් මේකට ඇත්තටම වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කිව්ව විදිහට ඔයාලට ඕන නම් දෙහි ඉස්මිටිකල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගොඩක් තෙල් සහිත හැමකට පිම්පල්ස් දෙන ඇක්නි දෙන හැමකට මේ දොඩම් යුෂ මේ ටෝන් එක ගොඩාක් ಗುಣදායකයි. ඉතින් ඊට පස්සේ ඔයාලට ගෙදර තියනවා මෙන්න මේ වගේ ස්ප්‍රේ බෝටල් එකක් අරගෙන අපිට පුළුවන් ඒකට මෙන්න මේ ස්පූන් එහෙම දාගෙන මේක අපි ෆ්‍රිජ් එකේ තියලා ඒකෙන් කූල් කරලා තමයි ටෝන් එක තියෙන්නේ. අතරම දොඩම් වලින් හදාගත්ත සීල් සීය ස්වභාවික ටෝන් එකක්. ඉතින් මම කිව්ව විදිහට ඇත්තටම මූණේ තියෙන කුණු දෝවිලි වක් කරගන්න, ඒ වගේම විටමින් සී අඩංගු නිසා අපිට මේකෙන් පැහැපත් වෙන්න, සුදු වෙන්න, ඒ වගේම මූණේ අපේ තියෙන සමේ තියෙන ඒ කියන්නේ අවලස්සන වෙලා තියෙන පැහැපත්කම අඩු වෙලා තියෙන ගතිය නැති වෙලා යන්න, ඒ වගේම තමයි බ්ලැක් පැචස්. එතකොට pigmentations එතකොට dark circle එතකොට හැම රැලි වැටීම් ඒ වගේ හැම දෙයකටම මේක ගොඩක් ගුණදායකයි. ඉතින් අපිට හැමතිස්සෙම ක්‍රෙන්ස් එකක් පාවිච්චි කරලා ඊට පස්සේ මේ ටෝන් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රබ් එකට පසු, ඒ වගේම අපි මූණ හැමතිස්සෙම පිරිසිදු කරගන්න වෙලාවකට පසු මේ ටෝන් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම රාත්‍රී කාලේ දුනා නිින්දට පෙර මේ වගේ ටෝන් එකක් පාවිච්චි කරලා ආයමත් ඒක හොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඒක උදේ නැත්තත් පස්සේ ආයමත් පිරිසිදු වතුරෙන් හොදලා දාන්න. ඉතින් ඇත්තට මූණට උරා ගන්න තරමට තමයි මේක ගොඩාක් ගුණදායක වෙන්නේ. ඉතින් අපි මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ වගේ අපිට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ඉවරලා අපිට මෙන්න මේ විදිහට අපේ මූණ සහ බෙල්ලවට මේක ස්ප්‍රේ කරගන්න. ඉතින් ඇත්තට මේක මූණේ තියෙන තරමට තමයි ගොඩක් හොද. ආයි හොදලා ඉවත් කරගන්න එපා. ඉතින් ඊට පස්සේ අපිට මේක සතියක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රිජ් එකේ තියාගෙන. එහෙමනම් අද මම ගයිනි බැට්ස් YouTube channel එක හරහා ඔයගලන්ට සිරසිය ස්වභාවික තෙල් සහිත හැමත පාවිච්චි කරන්න පුළුවන් ටෝන් එකක් හදන හැටි තමයි කියලා දුන්නේ. ඒ වගේම මගේ පරණ වීඩියෝස් වල තියෙනවා වියලි හැමත සාමාන්‍ය හැමත කොහොමද ටෝන් එකක් හදාගන්නේ, ඒ වගේම ක්ලින්ස් එකක් කොහොමද හදාගන්නේ, ස්ක්‍රබ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒ වගේම මම ඉස්සරහටත් ඔයගලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා තවත් සිරසිය ස්වභාවික ආයුර්වේද රූප ලාවන්‍ය කොහොමද අපි කරගන්නේ, ඒව හදාගන්නේ කොහොමද, ඒවා ඇතින් ප්‍රතිඵල මොනවද, ඒවා තියෙන අපිට තියෙන වාසි මොනවද, ඒවා මොනවද වෙන්නේ, ඒ වගේ දේවල් මම ඔයගලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වෙනකොටත්
मगे यूट्यूब चैनल का सब्सक्राइब कर लेना यान यूट्यूब गाइन बेट्स के टाइप कर सब्सक्राइब कर बेल बटन का प्रेस करना देते हमदा कर वीडियोस नोटिफिकेशन का मार्गे देख बला मारते कर बहुत स्तुति आई हम।